ගෝටා ගෝහෝ මරගලය දැන් තුන්වන සතියටද ආසන්න වෙමින් පවතිනවා. පක්ෂ භේදයක් නැතිව ආරම්භ කළ මෙම අරගලය අද රට පුරාම ව්‍යාප්ත වී අවසන්. මේ අරගලය නිසා ඇත්තටම ආණ්ඩුවට අඩියක් නෙවෙයි අඩි දෙකක් පසුපසට යන්නට වුණා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ අරගලය නිවැරදි ලෙස කියවන්නේ නැති බව කිව යුතුයි. බොහෝ පක්ෂ හුදෙක් බලය ලබා ගැනීම සඳහා විවිධ ජිල් මාට් දාමින් ඉන්නවා. ජනාධිපති සහ අගමැතිත් තව දෙකහමාරක් තුනක් ඉඳලම යන්නයි හදන්නේ. ගාලු මෝදර ඇත්තේ හතු පිපෙන්නාසේ හටගත් අරගලයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට, පාටකට, ආගමකට විශේෂත්වයක් නැති අලුත් තරුණ පරම්පරාවක් බිහිවෙමින් තිබෙනවා. ඒ තරුණ ජවය අද ඉතා බරපතල ලෙස රටේ දූෂිත පාලනය ගැන ප්‍රශ්න කරන්නට පටන් අරන්. වත්මන් බුද්ධිමත් තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නේ නීතියට ඉහලින් සිටින දේශපාලනය පිළිබඳවයි. උසාවි ගේන්න බැරි, නඩු අහන්න බැරි වත්මන් දේශපාලන බල අධිකාරිය මේ තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අනුව සැමට ඉහලින් පැවතිය යුත්තේ නීතිය පමණමයි. ඒ නීතිය තුළ ජනාධිපතිට සේම ඕනම ආගමික නායකයෙකු පවා අධිකරණ ක්‍රියාවලිය තුළ ප්‍රශ්න කළ හැකි විය යුතුයි. උත්තරීතර වන්නේ අධිකරණය පමණමයි. හිතූ හිතූ ආකාරයට නීතිපතිට පවා නඩු දාන්න හෝ නඩු ඉල්ලාස් කරගන්න ඉඩ තබන්න හොඳ නැහැ. මේ වත්මන් පරපුරේ මූලික ඉල්ලීමක් ඒක. දෙවනුව මේ මහා දූෂිත වංචා සහගත හොරා කෑම නතර කළ යුතු බව අද තරුණීන්ගේ මතයයි. රටේ ජාතික දේපළද අතයට ගනුදෙනු මගින් විවිධ රටවලට කොටස් කර විකිණීම නතර කළ යුතුයි. ඒකයි ගාලු මෝදරින් අද මෙහෙම ඇහෙන්නේ, හොරාගත් සල්ලි අපට දීලා පලයව් කියලා. මේ රට මේ අගාධයට ඇද දැම්මේම නීතියට යටත් නැති දේශපාලනඥයින් සහ ඒ නිසාම ඇති වූ හොරකමයි. නීතියට යටත් නැති දේශපාලනඥයින් ඉන්න රටක ඇත්තටම ගත්තොත් හොරකමද නීතිගතයි. මේ රටට අද සිදුවී ඇති ව්‍යසනයට හේතුව එය බව අප පිළිගත යුතුයි. තුන්වෙනි කාරණය මන්ත්‍රී වරප්‍රසාද. කාගේ බෙල්ල කපල හරි මන්ත්‍රීකම ගන්න හදන්නෙම මේ වරප්‍රසාද වරදාන නිසයි. අවුරුදු 5කින් පසු ජීවිතේ පුරාවටම ලැබෙන විශ්‍රාම වැටුප නිසයි. අවුරුදු 30ක් 35ක් කැඹුරුවට පස්සේ තමයි ගුරුවරයෙකුට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ. ගුරුවරයෙකුගේ සේවයයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාලා බීලා එක වචනයක්වත් කතා කරන්නෙත් නැතිව රටට නිර්මාණශීලී සත පහක දෙයක් දායාද කරන්නෙත් නැති මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? ඒ උන්දලට අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුපක්? මුළු ජීවිත කාලෙටම මොන අපරාධයක්ද? අද මේසා විශාල ආර්ථික අර්බුදයකට රටම ඇද වැටි ඇති මොහොතක බුද්ධිමත් මිනිසුන් ලෙස මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මගක යා යුතුයි නේද? රටේ ජනතාවගෙන් නැගෙන ප්‍රධානතම ඉල්ලීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. නමුත් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ මේ සඳහා අදත් කිසිදු එකඟතාවයකට ඇවිත් නැහැ. ඊයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව් විදිහට 120ක් අද ඉන්නවා කියන කතාවත් අපට නම් සත්‍ය පහකට විශ්වාස නැහැ. අප මුල සිටම ගම්මන්පිල්ල සහ වීරවංශලගේ භූමිකාව කෙරෙහි යථාර්ථවාදී විශ්වාසයක් තබන්නට සූදානම් නැහැ. මන්ද ඔවුන්ගේ අතීතයේ වර්තමානයේ සහ අනාගත අපේක්ෂා තුළ දැඩි ලෙසම මේ දෙදෙනා කියන දේවල් මත රඳන්ට බැහැ. අන්තර්පාලන ආණ්ඩුවකට කිසිදු නිලයකට සූදානම් නැති බව සජිත් නිතර කියනවා. ආණ්ඩුව හදන්නේ 19-20 සංශෝධනය කරලා 21ක් ගෙනල්ලා ජනතාවට අර ඉස්සර අපි කාපු බුල්ටෝ ටොපියම ආපහු දෙන්න. ඇත්තටම මේ ජනතා අරගලයේ යථාර්ථය පිළිබඳ විපක්ෂයේ පක්ෂවලටද වගේ වගක් නැහැ. කවුරුත් බලන්නේ තව දෙකක් දෙකහමාරක් මේ ප්‍රශ්න තාවකාලිකව යටගහන ගමන් මොන රෝලක් ගහගෙන හෝ ඔය පාර්ලිමේන්තුවෙන්ම කාලා ඇඳලා ඉන්න. වේල් තුන කෑවත් මද, ගෙවල් වලටත් කෑම ගෙනියන්න පුළුවන්. ප්‍රබලතම ජනතා මතයේ කුමක්ද අගමැති ජනපති ගෙදර යා යුතුයි කියලයි. ඒ සඳහා නිවැරදි තීන්දුවක් ගන්න බැරි 225ම ගෙදර යා යුතුයි කියලයි දැන් ජනතාව කියන්නේ. ඔබ සියලු දෙනාවම අප්‍රිය වෙමින් පවතිනවා. අඩුම ගානේ මේ
මේ දැවෙන ජනතා ප්‍රශ්න දෙස බලලා ජනතාව විඳින දහදුක් දිහා බලලා රට බංකොලොත් වී ඇති බව පිළිගෙන රට හතර අතෙන්ම ණය ගන්න බව තේරුම් අරගෙන දැන්වත් ගෙදර යවන්න ඕන දෙන්නව යවලා අනිත් අය නිවැරදි මාර්ගයකට ආ යුතුව තිබෙනවා. නැත්නම් මේ ජනතා අරගලය මේ සාමකාමී අරගලය පුපුරා යන්නට පුළුවන්. එදාට ඔය කොයි කාට කාටත් අඬන්න වේවි.